ශ්‍රී ලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර තිබුණු දෙවැනි T20 තරගයේ ජය ගන්න සමත්ුනේ ශ්‍රී ලංකා කණ්ඩායම. මේ ජයග්‍රහණය සතුටින් උද්දාමයට පත් වෙලා ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නැවත ජයග්‍රහණයක් ලබා දෙන්න ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සමත් වුණා. කොදෙව් කණ්ඩායමත් එක්ක තිබුණු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්න කඩලු පහකින් තරගයේ මුලින් පන්දුවට පහර දෙන්නේ කොදෙව් ලෙජන්ඩ් කණ්ඩායම. කොදෙව් කණ්ඩායම තමන්ගේ පන්දු වාර 20 දී ලකුණු 157ක් ලබා ගන්න සමත් වෙනවා. කොදෙව් ඉනිමේ නැංගුරුම් බවට පත් වෙන නායක බ්‍රයන් ලාරා ලකුණු 53ක් නොදෙවි ලබා ගන්නේ අංක 3 ප්‍රතිකරුවා විදිහට පිටියට හැවෙයි. ලාරා ඒකාන්තයක් ආරක්ෂා කරගෙන පහර දෙද්දී වේගවත් ඉනිමක් සෙල්ලම් කරන ඩෙවන් ස්මිත් ලකුණු 47ක් ලබා ගන්නේ පන්දු 27කට විතරක් මුණ දීලා. ඒ 6 පහර 3ක් සහ 4 පහර 4කුත් එක්ක පන්දු යැවීමේදී දිල්ෂාන් හා චින්තක ජයසිංහ දෙන්නා කඩුල්ල බැගින් දවා ගනිද්දී දැවි ගිය අනෙක් කඩුලු දෙකම කොදෙව්වන්ට අහිමි වෙන්නේ දුවද්දී දැවියාමට හසු වෙලා. හොඳ ඉලක්කයක් පාලනයක් එක්ක පන්දු යවපු නුවන් කුලසේකර ආරම්භක පන්දු වාරයත් අවසාන පන්දු වාරයත් එක්ක පන්දු වාර 4 යවන්නේ ලකුණු 23කට. ලකුණු 158 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරුව විදියට පිටියට එන්නේ සනත් ජයසූරිය එක්ක තිලක රත්න දිල්ෂාන්. සනත් දිල්ෂාන් යුගලේ පළවෙනි කඩුල්ලට ලකුණු 45ක් එකතු කරද්දී සනත් ලබා ගන්න සමත් වෙන්නේ 4 පහර 2ක් එක්ක ලකුණු 12ක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිම ක්‍රීඩා කරන නායක දිල්ෂාන් ලකුණු 47කුත් අංක 3 ප්‍රතිකරුව විදියට පිටියට ආපු උපුල් තරංග නොදෙවි ලකුණු 53කුත් ලබා ගනිද්දී තාමත් ස්විප් පහරෙන් තමන් දෙයක් කරනවා කියලා පෙන්නපු චාමුරු සිල්ලා ලකුණු 22ක් ලබා ගන්නත් සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්න පන්දු වාරයක් ඉතිරිව තියෙද්දී කොදෙව්වන් වෙනුවෙන් ටිනෝ බේස්ට් කඩලු දෙකකුත් සුලෙයිමාන් බෙන් කඩලු දෙකකුත් ලබා ගත්තට කොදෙව්වන්ගේ පරාජය වළක්වන්න ඒ දක්ෂතා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.